සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ වෙනස්ම වීඩියෝ එකක්. මගේ channel එකෙන් upload කරන පළවෙනි traveling video එක තමයි මේක. ඉතින් අපේ exam එකක් ඉවර වුණා. ඊට පස්සේ තාත්තයි මමයි තීරණය කරා අපේ බාපව බලන්න බණ්ඩාරවිල යන්න. ඉතින් මේ ගමනට මගේ හොඳම යාළුවත් එකතු වුණා. අපි උදේ 9:00 වගේ තමයි මාතරින් මේ ගමන යන පිටත් උනේ. ඊට පස්සේ දවල් වෙලා අපිට කෑම කන්න ඕන නිසා හම්බන්තොට වීරවිල වැව ළඟ නැවැත්තුවා. සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට එක වතාවක් හරි බණ්ඩාරවිල යනවා. ඒත් මේ අවුරුද්දේ නම් යන්නුනේ නැහැ. කැම්පස් එකේ වැඩයි, එක්සෑම් වැඩයි එක යන්නුනේ නැහැ. ඉතින් එක්සෑම් එක ඉවරුණු ගමන් අපි දෙන්න කතා වුණා බණ්ඩාරවිල යමු කියලා. ඉතින් දැන් හදන්නේ කන්න කාලා ඉවර වෙලා යන්න තියෙනවා තව තැනකට. අපි ගිහිල්ලා බලමුකෝ. ඉතින් කෑම කාලා යන අතරතුරදී යාළුවට ඕනුණා කොමඩු කන්න. කොමඩු කිව්වට අපේ පැත්තේ නම් කියන්නේ පත්තක්ක කියලා. ඔයාලගේ පැත්තේ කොහොමද කියන්නේ කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මමත් කැමතිම පළතුරක් සහ යාළුවත් කැමති. ඒ නිසා අපි දැන් පත්තක්ක කන්න තමයි හදන්නේ. ඔයාලට මේ නම අමුතුත් ඇති සමහර විට, සමහරුන්ට මේ නම හුරුත් ඇති. ඔයාලගේ පැත්තේ මේකට කියන්නේ කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාලා තියන්නකෝ. ඊට පස්සේ අපි ගියා ලුණුගම්මෙහෙර ජලාශය බලන්න. මේ ජලාශය මට මතක විදියට නම් අඩි 20 ගානක් ගැඹුරුයි කියලා කිව්වේ. ඒත් මට හරියටම ෂුවර් නැහැ. මොකද ට්‍රිප් එක ගිහිලා දවස් 2-3කට පස්සේ තමයි මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ. ඒ නිසා මට හරියටම මතක නැහැ. කොහොම හරි ගොඩක් ගැඹුරුයි, ඒ වගේම ගොඩක් විශාලයි. සාමාන්‍යයෙන් මේ පැත්තට ගොඩ කාලෙකින් වැහැලත් නැහැ. හරිම රස්නේ. ඉතින් ජලාශය බලලා ඉවර වෙලා අපි කෙලින්ම බණ්ඩාරවිලට යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපිට හම්බුණා රාවණෑල්ල. ඉතින් එතන නැවැත්තුවේ නැහැ. මොකද අපි දැකලා තියෙන හින්දා ඒ වුණාට සංචාරකයන් සහ අපේ ලංකාවේ ගොඩක් කට්ටිය ගිහිල්ලා එතන බලනවා සහ ෆොටෝස් ගහනවා නානවා. ඉතින් බණ්ඩාරවිල යන අයට ඔන්න බලන්න ලස්සන ඇල්ලක් තමයි රාවණෑල්ල කියන්නේ. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම ගෙදරට තමයි ගියේ. ගිහිල්ලා ඉවර වෙලා අපි කට්ටිය කතා කරගත්තා හෙට කොහෙද යන්නේ කියලා. ඒ වුණාට හරියට තීරණයකට එන්න ලොකු වෙලාවක් ගියා. බදුල්ල පැත්තේ යන්න හිතුණා, ඉඳල්ගස් ඉන්න යන්න හිතුණා, ආයෙම කොස්ලන්ද පැත්තේ යන්න හිතුණා හපුතලේ. ඉතින් ඔය සෙට් එක කතා කරලා කතා කරලා ඉවර වෙලා ඔන්න අන්තිමේදී අපි තීරණය කරා හපුතලේ පැත්තට යනවා කියලා. ඉතින් මුලින්ම හම්බුනේ අපිට මේ හපුතලේ view point එක. එතනත් පොඩ්ඩක් නැවතිලා බලලා ඉවර වෙලා ඊට පස්සේ තමයි අපි යන්න පිටත් උනේ. ඊට පස්සේ මෙන්න මේ හරියේදී අපිට කූරගල චෛත්‍ය පෙන්නුවා. ඉතින් අපිට ඒ පැත්තට යන්න නම් උනේ නැහැ. තව දෙයක් ඔයාලට කියන්න බැරි වුණානේ. අද මේ ගමනට අපේ බාප්පගේ දුවයි පුතයි, ඒ කියන්නේ අපේ අයියයි නංගීත් මේ ගමනට එකතු වුණා. ඉතින් අපි පස් දෙනා තමයි අද මේ ගමන යන්නේ. ඉතින් දැන් අපි යන්නේ කෙලින්ම හපුතලේ. නංගි නම් ලැජ්ජයි වීඩියෝස් වලට එන්න. එයා මේ කෑක ගහ යන්නේ වීඩියෝස් වලට ගන්නපා කියලා. අපි මේ ගමනදී මුලින්ම යන්න තීරණය කරේ හපුතලේ තියෙන ඩිසන් බංගලාවට. හපුතලේ පැත්තේ ළමයි නම් දන්නව ඇති.
ලස්සනම තැනක් තමයි එඩිසන් බංගලාව කියන්නේ මම සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුනකට කලින් වගේ එකපාරක් මෙහෙ ඇවිල්ලා තියෙනවා. ඉතින් ආය ආයමත් යන්න ආසයි දෙන හරිම ලස්සන තැනක්. මම ඒ නිසා ඔයාලටත් ඒ තැන පෙන්වන්නම්. ඔයාලටත් එන්න පුළුවන් වෙච්ච දවසක අනිවාර්යෙන්ම හපුතලේ මෙන්න මේ එඩිසන් බංගලාව බලන්න ඕන. ඒ තරමට එතන ලස්සනයි. හරි ඔන්න ඉතින් අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ මෙතන මාරම ලස්සනයි කියන්න වචන නැති තරම් මම දැන් තැන් කීපයකදීම කිව්ව ලස්සනයි කියලා ඒ තරමට ඇත්තටම ලස්සන තැනක් මට මතක විදියට මොකක් හරි ලංකාවේ ෆිල්ම් එකකුත් මේකේ ෂූට් කරලා තිබ්බා පූජා ඉන්න සරිගම කියන ෆිල්ම් එක මට මතක විදියට ඉතින් ඔයාලත් ඇතුළට යමුකෝ මාත් එක්ක ඔයාලට මම පෙන්නන්නම් පුදුම ලස්සන තැනක් තමයි මෙන්න මෙතන ඉතින් මෙතන ලස්සන ලස්සන මල් තියෙනවා එක එක පාටවල් වල කොළ පාටට ගස් තියෙනවා ඒ වගේ මහස පේනවා නිල් පාටට ඒ කියන්නේ ස්වභාවික සුන්දරත්වයේ උපරිමයෙන්ම තියෙන තැනක් තමයි මෙතන ඉතින් උඩින් බැලුවොත් අහස පේනවා කඳු පන්ති පේනවා ගස් ටික පේනවා කොළ පාටට මල් පේනවා ඉතින් අර මම කිව්වා වගේම ස්වභාවධාමයේ සුන්දරත්වය වැඩියෙන්ම දැක්කපු තැනක් තමයි මෙතන. මීට වැඩිය තැන් ඇති ඉතින් මම ගියපු තැන් වලින් ලස්සනම මට දැනෙන තැන තමයි මෙතන. ඊට පස්සේ අපි ගියා බැංගලෝ එකේ ඇතුළට. ඇතුලේ හැබැයි වීඩියෝස් කරන්න ෆොටෝස් ගහන්න එපා කියලා තියෙනේ. මම ඒක පස්සේ දැක්කේ. ඒ වෙනකොට මම වීඩියෝස් ෆොටෝස් ටිකක් අරගෙන ඉවරයි. ඉතින් ඇතුලේ මෙන්න මේ විදියට අර පරණ දේවල් තියෙනවා. පරණ කාසි, පරණ නෝට්ටු කොළ, ඊට පස්සේ පරණ සෝෆාවල්, ඊට පස්සේ ෆෝන් ඒ වගේ අර ගොඩාක් අධිකාලීන භාණ්ඩ ටිකක් තිබුණා මේකේ ටිකට් එක රුපියල් 100ක් හෝ 150ක් 100ක් වගේ තමයි මට මතක ඔයාලා සාමාන්‍යයෙන් එනවනම් චුට්ටක් වෙබ්සයිට් එකක හරි පේජ් එක හරි බලලෙන්න සාමාන්‍යයෙන් උදේ 8:00 ඉඳන් 4:00 වෙනකන් තමයි මේක ඕපන් කරලා තියෙන්නේ නිවාඩු දවස් වලට වහලා තියෙන්න පුළුවන් නිසා තමයි මම කිව්වේ පොඩ්ඩක් බලලෙන්න ඉතින් මෙතන ඉඳලා අපි ඊළඟට යන්න හිතුවේ කොස්ලන්දේ ඒ වගේම ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා ඉතින් ඒ තමයි මගේ යාළුවගේ වෙනම YouTube channel එකක් තියෙනවා Shana and Dana කියලා ඔයාලට මේක display වෙනවා පේනවා ඇති ඉතින් අපි දෙන්නගේ විතරක් තියෙන videos බලන්න ඒ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ චැනල් එකේ තමයි අපි දෙන්නේ ගොඩක් වීඩියෝස් තියෙන්නේ සහ ඒකට තමයි අපි අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට කැමතිනම් ඒ චැනල් එකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි දැන් මේ යන්න හදන්නේ කොස්ලන්දේ කොස්ලන්දේ ඉන්න අපේ පුංචි කෙනෙක් ඉතින් මුලින්ම ඒ ගෙදරට තමයි යන්නේ එහෙ ගිහිල්ලා ඊට පස්සේ අපි කට්ටිය කතා වුණා ඒ හරියම තියෙනවා නාන්න තැනක් ලස්සන තැනක් ඉතින් එතනට නාන්න යමු කියලා කතා කරගත්තා ෆෝන් නම් ඉතින් ගෙනිච්චේ නැහැ ඒ නිසා එතන වීඩියෝස් මුකුත්ම නැහැ ඉතින් එතෙන්ට ගිහිල්ලා නාලා ඉවර වෙලා ඇවිල්ලා කාලා ඊට පස්සේ අපි ඔන්න ආවා දියලුම ඇල්ල බලන්න
ඔයාලට මතකත් ඇති අර අලියෙක් ගහපු නිවුස් එකක් ගියා ඒක උනේත් මෙන්න මේ දියලුමේ උඩ කොටසේදී උඩ දියලුම කියන පැත්තේදී I think ඔන්න ඔතන තමයි දැන් අපි ඉන්නේ මේ දවස්වල නම් වතුර හරිම අඩුයි ඉතින් මෙතනත් බලල ඉවර වෙලා අපි අදට තියෙන ගමන ඉවර කරන්න තමයි හදන්නේ සහ අපි හෙට ඊට පස්සේ ගෙදර යන්න තමයි තියෙන්නේ ඉතින් ගොඩක් මේක ලොකු ට්‍රිප් එකක් නෙවෙයි නිකන් අපි හිතුණට අර දවසින් යන්න පුළුවන් තැන් වලට කීපයකට තමයි යන්න පුළුවන් උනේ ගොඩක් ඇවිදින්න පුළුවන් උනේ නැහැ ඉතින් අර මම කලින් කිව්වා වගේ අපි දෙන්නගේ වීඩියෝස් විතරක් බලන්න ඕනේ අය ෂනා ඇන් ධනා කියන YouTube channel එකත් එක්ක එකතු වෙන්න එහෙනම් මායත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්